අනිත්තක පන්දු රැකීම ගොඩක් දුරල තත්වේ තමයි තිබුණේ. ඒදවල් එක් අපිට ලොකු ප්‍රශ්න ගොඩක් ආවා. ඒවට අපේ අයට උත්තර හොයාගන්න බැරි වුණ එක තමයි අපිට උන ලොකුම ප්‍රශ්නය. මේ හැමදේම එකතු වෙලා තමයි අපිට අවසානයේ නරක පරාජයක් ලැබෙන්නේ. මේ පරාජයත් එක්ක ගොඩක් දේවල් අහිමි වුණා කියලා තමයි මෝගට් කියන්නේ. ඇත්තටම පන්දු රැකීම, අපේ පිටියේ හැසිරීම, ආකල්ප, අපි පුහුණු වීම වල කරගෙන ආපු දේවල්, අවසාන තරඟවල අපි පෙන්නපු සටන්කාමීත්වය, මේ තරඟේ මොන වුණාද කියලා මට තේරෙන්නේ නැහැ. ඇත්තටම මෙතෙන්දී අපි ඉස්සරහට යන ගමන පස්සට අඩියක් තිබුණා වගේ. මේ ගැන ගොඩක් හිතන්න වෙනවා. මෙතරගේ ශ්‍රී ලංකාව එංගලන්ත කණ්ඩායමක් ඉස්සරහා ගත්ත වැඩිම එක් දින ලකුණු වාර්තා කරද්දී එංගලන්ත පන්දුවල්කායේ හිටපු ටොම් කරන්, සම් කරන් දෙන්නම දැඩි ප්‍රහාරයකට ලක් වෙනවා. මෙතෙන්දී වමතින් පන්දු යවන සම් කරන්ට ලැබුණු අවස්ථාව ගැන මෝගන් කියන්නේ මෙහෙම කතාවක්. සම් ක්‍රීඩා කළේ එයාගේ දෙවෙනි එක් දින තරගයේට. එයාගෙන අපි ලොකුවට බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. ලෝකසලන් සංචිතයේ ඩේවිඩ් විලි මොනවා හරි ආබාධයක් වුණොත් කරන් තමයි අපිට නාදේශකය. අපි අද දැක්කා ඔහු ඉන්නේ කොතනද කියලා. මෙහෙම වෙන එක හොඳයි. මොකද අපිට පුළුවන් මෙහෙම වුණාම මේ ක්‍රීඩකයන්ගේ ශක්තිය, දුර්වලතා බලලා ඒවා හදා ගන්න කල් දෙන්න, නැත්නම් ආදේශක වලට යන්න. මෝගන් කියන්නේ මේ විදිහේ ප්‍රහාරයක් එල්ල වෙද්දී ඒකට මුහුණ දෙන විදිය ගැන අත්දැකීම් ගන්න ඕන කියලා. ඇත්තට මේ විදිහේ ප්‍රහාරයක් එල්ල වුණා කියලා තරගය අතහැරලා බෑ. මේ තරගයේදී අපි දැක්ක අපේ අලුත් පන්දු යවන්න පීඩනයක්ෙදී මුහුණ දෙන්න තාමත් සූදානම් නැහැ කියලා. ලෝකසලානේ මේ වගේ අභියෝග එන්න පුළුවන්. ඒවා හානිදායක වෙන්නත් කලින් විසඳ ගන්න එක තමයි වෙන්න ඕන. ගොඩක් දුරට ලෝකසලානේට යන අපේ දඟ පන්දු යවන්න කවුද ප්‍රතිකරු කවුද කියන එක නම් දැන් ගොඩක් දුරට තීරණය වෙලා තියෙන්නේ. අපි වේග පන්දු යවන්න ගැන තව හිතන්න ඕන. ඒක අපි ඉක්මනට විසඳ ගන්න ඕන. ওই විදිහට තමයි මොකෙන් තමන්ගේ කණ්ඩායමේ දුර්වලතා ගැන ලෝකසලානේ ගැන කියන්නේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැමුම් පිය subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස්සපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.